ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. රටට විරුද්ධ බලවේග විදිහට ක්‍රියා කරන විවිධ බලවේග විසින් අපිට එරෙහිව ක්‍රියා කරන දැනකට රට පත්වෙමින් තිබෙන රටම පාවා දුන්න ජිනීවා යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත් වෙන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ තිබෙන මෙම යෝජනා වලියේ 31 සහ 41 කියන යෝජනා දෙකෙන් ඉවත් වීම සඳහා වන ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික මම හිතන්නේ ක්‍රියාත්මක වෙයි. මොකද හේතුව මේ යෝජනා දෙකම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළත් නැහැ. ඒ වගේම පැහැදිලිව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් නැහැ. මේකට හා කියලා මේකට තමන්ට කැමැත්ත දුන්නේ මංගල සමරමැතිතුමා කිසිදු ආකාරයේ කැබිනට් සාකච්ඡාවකින් තොරව. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් අද වෙනකොට 2015 යස්මින් සූකා හදපු වාර්තාව යටතේ අද වෙනකොට ශවෙන්ද සිල්ල මැතිතුමාට විරුද්ධව මේ ක්‍රියාවලිය තුළ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධ විශාල අර්බුදයක් අද ඇති වෙලා තිබේ. ඇමරිකාව මානව හිමිකම් පිළිබඳව මහා සුදනෙක් විදිහට කටයුතු කරන රාජ්‍යයක්. හැබැයි අත වශයෙන් අද මොකද්ද මේ කරලා තියෙන්නේ? හමුදාපතිවරයාට විරුද්ධව එක පැත්තකින් ඔවුන්ට විරුද්ධව මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කිරීම, කිසිදු සාක්ෂියක් සටහනක් කිසිම දෙයක් හොයාගන්න නැතුව යස්මින් සූකාගේ ඒ පිළිගත නොහැකි වාර්තාව මත පදනම් වෙලා ඒක තුළ ශවෙන් සිල්ල මැතිතුමාට විරුද්ධව ඒ චෝදනාව එල්ල කළ තියෙනවා. යුද්ධයකට සම්බන්ධ වෙච්ච නායකෙක් විදිහට, යුද නායකෙක් විදිහට ශවෙන් සිල්ල මැතිතුමාට විරුද්ධව පියවරක් ගන්නව නම් ඒකට කොහොමද නිදහස් පුද්ගලයෙ විදිහට හිටපු මේ යුද්ධයට කිසිම සම්බන්ධතාවයක් නැති එතුමගේ ආදරණීය දරුවෝ ටික බිරිඳ සහ අනිකුත් සියලු දෙනා වෙනුවෙන් කොහොමද එහෙම තීන්දුවක් ගන්නෙ? එතකොට උන්ට එල්ලවන මානව හිමිකම් සම්බන්ධව කවුද වක් කියන්නේ? එනිසා මේක බොහොම පැහැදිලිව බරපතල කාරණයක්. මොකද එක පැත්තකින් පළවෙනියෙන් ශවෙන් සිල්ල මැතිතුමාට විරුද්ධව කිසිදු චෝදනාවකින් ඔප්පු කරගන්න බැරිව සාක්ෂි නැතුව ඉදිරිපත් කරපු චෝදනාවක් එකක්. දෙවනුව ඒ කිසිදු සම්බන්ධයක් නැති එතුමගේ පවුලේ ඉන්න දරුවන්ටත් මේ බලපෑම තුළ ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කරනවායි කියලා තමයි අපිට අනිවාර්යෙන් කියන්න තියෙන්නේ. ඒ නිසා අපි කියනවා කරුණා කළා ඇමරිකාවෙන් අපි ඉල්ලන්නේ කරුණා කළා මේ ක්‍රියාදාමයට මේ විදිහට නම් ඔවුන් මුහුණ දෙන්නේ ඔවුන්ගේ මානව හිමිකම් වාර්තා ගැන අපිට තියෙන විශාල සැකයක් සහ කුකුසක්. ඒ නිසා එක පැත්තකින් ඩයස්පෝරාව මේකට බලපෑම් කරනවා. ඒක අපි බොහොම පැහැදිලිව දන්න කාරණයක්. දෙමළ ඩයස්පෝරාව ඒක තමයි විග්නේශ්වරන් මහත්තයා බොහොම පැහැදිලිව කිව්වේ ශවෙන් සිල්ල මැතිතුමාට පණවපු තහනම ඉතාම හොඳයි කියලා එතුමා ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් ඒක කොයිතරම් ජාති ද්‍රෝහී ප්‍රකාශයක්ද කියන එක මේ රටේ සාමාන්‍ය ජනතාව තේරුම් ගත යුතු කාරණා. දෙවෙනි කාරණය තමයි මේකට උඩගෙඩි දෙන දේශීය බලවේගත් ඉන්නවා. ඒක තමයි මම කිව්වේ මංගල සමරන මැතිතුමාලා ඇතුළු, රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා ඇතුළු මේ නඩය තමයි මේ 2015 ජිනීවා මානව හිමිකම් කමිටුවේ යෝජනාව සම්මත කිරීම සඳහා නිල වශයෙන් නොනිල වශයෙන් ආශිර්වාදය සහ සහයෝගය ලැබලා දුන්නේ. ඉතින් මම හිතන්නේ රටේ කැබිනට් මණ්ඩලය අනුමත කරන්නේ නැතුව, පාර්ලිමේන්තුව අනුමත කරන්නේ නැතුව රටේ ස්වාධිපත්‍ය අධිකරණ අපේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය විනාශ කරන්න මේ වගේ කාරණාවලට අත තිබ්බ නැත්නම් සහයෝගය දුන්න අයත් මේකට බක් කියන්න ඕනේ. ඒ නිසා දේශීය සහ විදේශීය බලවේග දෙකම මේ ක්‍රියාදාමයේ ඉන්නවා කියන එක තමයි මට තේරෙන්නේ.